දැන් අම්මගේ කොන්දේ අමාරු හොඳද? ඒක ඉතින් හොඳ වෙන්නේ මම මැරිච්ච දාට තමයි. ඒක නෙමෙයි ලොකි. දැන් උඹේ රස්සාවත් ස්ථිර එකේ නරකද ඉක්මනට පිළිවෙලක් වුණා. ඔබට දැන් 30ක් කිට්ටු වේගෙන එනවනේ. බලමුකෝ. මේ ගෙවල් දොරවල් පිළිවෙලක් නැති එකේ කොහොමද අපි මගුලක් ගන්නෙ? අඩු ගානේ කවුරුත් එක්කන් එන්නවත්. ඔව්. ඔබට දැන් මේවා මදි ඇති. මොකද උඹේ කල්පනාව? මං හිට උදේම යන්න ඕන. මොකද්ද උඹට තියෙන ගාය? ඉඳලා හවස් වෙලා පලයන්කෝ. බෑ අම්මේ. මට හදිසි වැඩ වගේක් තියෙනවා. අම්මේ කාමරේ චෙමිනිය නිවිලා කළුවරයි. ඔ කුට්ටියේ ඔය චෙමිනියක් කාමරේට ගෙනියපන්. හරියට බය වුණා අම්මේ. මොකටද? මොකටවත් නෙමෙයි මෙන්න මේ මෙයාට. ඒ අහවල් දෙයකටද? බය වෙන්නේ නැද්ද අම්මේ? කළුවරේ ඇවිත් චිමිනි අරන් ඇවිත් මෙතන විරිත්නකොට මං දැක හරියට මෙයා යකෙක් වගේ. ඒකයි මට කෑ ගැහුනේ. ඕක ඉතින් කවදත් ඔහමනේ. අපරාධය මමයි මේ අහිංසකිට අස්ස මූණක් දුන්නේ. වෙන කාටවත් නෙමෙයි, මට දෙස් දියපල්ලා. මයි මූණට කියල ගහපල්ලා. Thank you.
අයියෝ නංගි. මේවා මේ මෙහි හදන බාල වර්ගයක් නේ. UK මේඩ් එකක් ගන්නකෝ. මේවට පිම්පල්ස් උත් එනවා. ඉතින් ඔය අරන් දෙන්නකෝ UK මේඩ් එක. මේ වැඩ. ඇයි ඔය හම්බ කරන්නේ නැද්ද? පිස්සද ලොක්කියේ. මං හම්බ කරන එකෙන් UK මේඩ් එකක් තියා මේ මේඩ් එකක් ගන්නවත් බොහොම අමාරුයි. සුලන් රැල්ලක් හමා ඇවිදින් ගිලිහි බෝපත් පාකරන සඳ රටා රැන්දු වැලි තලාවේ සීරුවටය සතපවන සඳ බලා සිටියමි ජීවිතයේ දෙස බෝමලුව මත තනිව හිඳගෙන බොහොම අර්ථවත් පදපෙළක්. බණ්ඩාරමද ලිව්වි? නෑ අපේ හමුතුරනේ. මේක අපි කවුරුත් හිතන විදිය කෙනෙක් දීපු එකක් නෙවෙයි. උභාන්සි දන්නේ නැති කෙනා හේත් හීනෙන්වත් හිතන එකක් නෑ. ඉතින් බණ්ඩාර මහත්තයා මම කියන්නකෝ. අර බාලමැණිකගේ දුවෙක් ඉන්නේ පොකුට්ටි කියලා. නම දයාකාන්ති. මොකද මන් නොදන්නේ. ඔය ළමයා අපේ දහම් පාසලේ මීට අවුරුදු 10කට කලින් ඉගෙන ගත්තා. ඉතින් දැනුම් තේරුම් කාලේ එනකොට මේ ළමයා මුළු ගැන්වුණා. දන්නේ නැති ඉතින් අපේ මිනිසුන්ගේ ආකල්ප. ඒ ළමයා උදේට හම්බුනාම මුළු දවසම කැඳත් නැහැ කියලා සමහරු කිව්වා. ඒක හරි වැරදීනේ අපේ හැමදෙරුනේ. බලන්නකෝ මේ පොතේ තියෙන කවි හරිම අර්ථවත්. ඒ වගේම හරිම සංවේදී. බණ්ඩාරට කොහොමද ලැබුණේ? මං එදා අර ග්‍රාමසේවකට පණිවිඩයක් කියන්න යද්දී වැවේ නානමං කරනගෙත් ලස්සනට කවියක් කියන හඬක් ඇහුණා. මම මුලින්ම කිනා දුටුවේ නැහැ. පස්සේ තමයි දැක්කේ. ඉතින් මට හිතුණා තොරතුරු ටිකක් ගිහිල්ලා කතා කරන්න. මම බාලමැණික නන්දත් එක්ක කතා කළා. ඒත් වැඩි තොරතුරක් කිව්වේ නැහැ. ඇත්තටම හැමදෙරුනේ කොහොමද කාන්තිට මේ දේ වුනේ? ඒක ටිකක් දිග කතාවක් බණ්ඩාර මහත්තයෝ. මොකද ඒ කාලේ මම ඔය පිරිවෙන ඉගෙන ගන්නවා. ඉතින් ඔය මුතු බණ්ඩා, ඒ කියන්නේ බාලමැණිකගේ ස්වාමි පුරුෂයා. ඒ කාලේම සර්පෙක් දෂ්ට කරලා මළා. ඉතින් එතකොට බාලමැණිකට හිටියේ ඔය ඉන්න ලොකු කෙල්ලෝ 3 දෙනයි එක කොල්ලයි. ඒ කියන්නේ දයාකාන්ති මුතු බණ්ඩා කිදුවෙක් නෙමෙයිද? නෑ බණ්ඩාර මහත්තයා. ඉතින් ඔය මුතු බණ්ඩා මලාට පස්සේ බොහෝ මමරුවෙන් තමයි ජීවිතය ගත කරගත්තේ. බාලමැණික ඔය වට්ටි පෙට්ටි පැදුරු ඒවා වියලා. ඉතින් ඒ කාලෙම මුදියංශ කියලා ආදෙක් නුවර ප්‍රදේශයෙන් ආවා කුමුරු වැඩට මේ ගමට. ඉතින් ඔය මුදියංශගේ අක්කගේ ගෙදර තිබුණේ බාලමැණිකගේ ගේ ළඟ. බාලමැණිකගේ අසරණකම දැකපු මුදියංශේ කුමරු වැඩවලට උදව් කළා. ඉතින් ඔතෙන්දී තමයි බාලමැණිකත් එක්ක මුදියංශගේ සම්බන්ධය ගොඩනැගුණේ. ඊට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට දරු ගැබක් ඇති වුණා. මේක දැනගත් මුදියංශේ පැදුරටත් නොකිය පලා ගියා. ඉතින් බාලමැණික විවිධ උත්සාහයන් කළා දරු ගැබ නැති කරගන්න. ගොඩ බෙහෙත් ගත්තා. නමුත් ඉපදෙන්ට ඉන්න එක බලවත් වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි බණ්ඩාර මහත්තයෝ ඔය විරූපී දරුවා ඇති වුණේ. ඔන්න කෙටියෙන් කතාව. බලා සිටීමේ ජීවිතයේ දෙස බෝමලුව මත තනිව හිඳගෙන තිස්ස මල්ලි අක්කට නම් මේ බඩු ටික තනියම බස් එකේ පටා ගන්න බැරි. අනේ බං බස් එකේ හරි කෝච්චි හරි බර කරත් නැරේ යන මගුල කරන් යයිනේ. බොක් ගිහලා බාල දීපන්කො.
උස්සන් ආවේ පඬිතියා වගේ ගෙනියන්නනේ. ආ ගෙනියපන්. මේක දාපන්. එහෙනම් අම්මේ ගිහින්න. නංගි ගිහින් ලියුමක් එවන්නම්කෝ. කො උඹ ආයේ කවද්ද එන්නේ? බලමුකෝ. මල්ලි ගිහින් එන්න. පරිස්සම. බණ්ඩේ. මල්ලි එන්න පරිස්සම ගිහින් වරේ. ගිහින් එන්න නේද? අම්මට අත් දෙක දික් ඇලැඳේ නිදා ගන්න පුළුවන්. ලොකු අම්මා නම් ඉතින් ආයේ කල්පයකට එන්නේ නැහැ. අක්කුණි අද ඉස්කෝලේ යන්නේ නැද්ද? මට අමතකුණානේ. ඒක නෙමෙයි අද දහම් පාසලේ උත්සවය. මං ඒකට යන්න ඕනේ. මන්ට ගිහලා ඇඳන් එන්න. හේ පොකුටි. මම පන්සලට ගියාම මට පොත් ගුල්ලා අම්මෝයි. මොකෝ බං දවල් හින බලන හදියටම කිව්ව වෙලාවටම ආව. හැබැයි වැසකුත් අරගෙන. එහෙම අයියා. හතරයි ගොත් හතරයි. වෙලාවට තිතට වැඩ. Thank you. මේ ගන්න. යා. ඉතුරු වෙන්නේ නැහැ. ඔන්නේ. ඔන්න අපේ බංගලා. ෂා මරුනේ. යා. ඔන්න ඔයාට කැමති තැනක ඉඳ ගන්න පුළුවන්. බෙලිස් මත මරු ස්පොට් එක. චයිනීස් රෙස්ටුරන්ට් එකක් දාන්න මරු. දානව නම. සුදර්මාස් ඩ්‍රැගන්ස් චයිනීස් රෙස්ටුරන්ට්. ආ. අර මිස්සුදානි. මේ කැලේ කවුද චයිනීස් කන්නේ දවස් දෙකෙන් වහන්නේ. මන්ට එන්න. මේ කොම් වෙන්නේ. අම්මදියා එළවලු කොටුවට. තව ටිකකින් එයි. එනම් මරුනි. ෂා හින්දි චිත්‍රපටයක් වගේ කුචු කුචු හෝතා හේ.
කවුද මං ඔයාට කිව්වේ අපේ අර පැහිච්ච ආච්චි පද්මක්කගේ දුව අක්කුනේ අම්මේ මේ එමගේ යාළුවෙක් චන්දන අපේ අම්මගේ සාමාන්‍ය හැටි ඔහොම තමයි ඔයාව දැක්ක විතරනේ බලන්නකෝ අඳුරගත්තට පස්සේ ඔයාට වඩා කෙනෙක් නැතිවේ